සුබෝ උදෑසනක් දයාබර සහෝදරිය. ඔබට කවුරුන් හෝ කවදා හරි කියලා තියෙනවද? ඔයා හරිම හොඳ කෙනෙක්. මම ආසම ඔයාගේ කතාවට කියලා. අපි බලමු ඇයි මට එහෙම කිව්වේ. නැත්තම් ඇයි තාම කවුරුත් එහෙම කිව්වේ නැත්තේ කියලා. දේව වචනේ හිතෝපදේශ 31:26 කියනවා. ඇ නුවණින් යුක්තව ඇගේ මුඛේ විහිදන්නේය කියලා. කවුද ඇ? ගුණවත් ස්ත්‍රියක්. කොහොමද ඇය කටාරින්නේ? නිමිත්තුවට පණිත්තුවක්ද? නැහැ. හොඳට හිතලා කල්පනා කරලා අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට. අපිත් එහෙමද? අපි කටහැරියම හරි සද්දේ නේද? ඉදරදි තමයි වැඩි. වැරද්දක් දැක්කම මම කවදාවත් වැරද්දක් කරලා නැහැ වගේ කියවගෙන කියවගෙන යනවා. ඒ වෙලාවට අපි කියන්න ඕනේ නැති දේවල් කොච්චර කියනවද? ස්වාමියාගේ, දරුවන්ගේ, ගෙදර වෙනත් අයගේ වැරද්දක් දැක්කම අහුවෙන කෙනාට කියනවා. අදාළ කෙනා එක කතා කරලම නැහැ. දයාබර කාන්තාවනි, නුවණින් හැසිරෙන්න. ඔබට කියන්නම ඕනේ නම් මේ ගැන දෙවිඳුන්ට කියන්න. මතක තියාගන්න, ඔබ කතා කරන වචන වලින් ඔබේ චරිතය හෙළි වෙනවා. අද පවුලේ අසමගිය ඇති කරන ප්‍රධානම හේතුව අපි කතා කරන පිළිවෙලේ වැරද්ද. එකිනෙකා අතර සමීප බවක් නැහැ. ස්වාමි පුරුෂ භාර්යාව අතර කිසි හැඟීමක් නැහැ. අපි කතා කරන වචන වලින් හැඟීම් මරලා තියෙනවා. ඉතින් ඔහේ ජීවත් වෙනවා. කනව බොනවා, වැඩ කරනවා, ඉස්කෝලේ යනවා, පල්ලි යනවා. ඉතේ කිසිම සතුටක් නැහැ, සමාදානයක්. දරුවෝ යාළුවෝ ලෝකවල. දයාබර සහෝදරිනි, හිතුණු කාන්තාවක් ඇටියට ඔබට මට මෙතන ලොකු වගකීමක් තියෙන බව සිහි කරගමු. බලන්න හිතෝපදේශ 31:26 දෙවෙනි කොටස. ඇගේ දිවෙහි කරුණාවන්ත දැනමිතිකම් තිබේ. බලන්න අපේ දිවේ කරුණාවන්ත දැනමිතිකමක් තියෙනවද කියලා. දැනමිතිකම් නම් ඕන තරම් තියෙනවා. ඕනාවටත් වඩා තියෙනවා. ඒත් කරුණාවන්තකම කොච්චර දඩබ්බර කෙනෙක් වුණත් කරුණාවන්ත වචන වලින් හික්මෝ ගන්න පුළුවන්. මිනිස්සු විතරක් නෙමෙයි, සතා ගහකොළ පවා කරුණාවන්ත වචනවලට ආසයි. අපි කතා කරන දරුණු වචනවලින් සිද්ධ වෙන තුවාල ලේසියෙන් සුව වෙන්නේ. කෙනෙකුගේ දුර්වල කමක් දැක්කම ආදරයෙන් පෙන්නලා දෙනවා නම් එයා කැමති හදාගන්න. ඒත් ඒකට අපේ අභිමතය දාලා ඒක හෙලා දැක්කොත් එයා කවදාවත් අපේ වචන අහන්නේ නැහැ. හිතෝපදේශ 10:19 කියනවා කතාව වැඩි තැන වරද හිඟ නැත කියලා. ඔබ දන්නවද කතාව වැඩි කෙනාගේ සිතීමේ ශක්තිය හීන වෙනවා. ඒ නිසා ඔබ හොඳට හිතලා කතා කරන්න පුරුදු වෙන්න. කෙනෙකුගේ අඩුපාඩුවට වඩා යහපත දැකලා ඒක අගය කරන්න, වචන පාවිච්චි කරන්න. ඒකෙන් අපිට පාඩුවක් වෙන්නේ නැහැ. අවසාන වශයෙන් මතක තියාගන්න, වචන හරියට දිය බුබුලක් වගේ. ඒක හරි පරිස්සමෙන් හසුරවන්න ඕනේ. නැත්තම් ගම් වතුරක් තරම් දරුණු වෙලා බොහෝ විපත් පාඩු සිද්ධ කරනවා. කොලොස්සි 4:6 කියනවා මගේ කතාව ලුණු රස ගානට පදමට තියාගන්න. වැඩි වුණොත් පාටක් වැඩක් නෑ. ඔබට සුබ දවසක්. යේසු පිහිටයි.